scholarship beyond reduction. अपनी दम की नाल वर्ग योदा करनी पड़वा इतना करें मैं अलग अलग
විවිධ අලිය ගත්තට පස්සේ පිට පොත්ත අපි සුද්ධ කරනවා. සුද්ධ කළා මේක පුංචි පෙතිවලට කපා ගන්නවා. පෙතිවලට කපාගෙන අපිට පුළුවන් අවුවේ හරි එහෙම නැත්නම් ඩයර එක හරි දාලා වෙලා මේක වේලා ගැනීම කරනවා. දැන් මෙතන තියෙන මේ විදිහට අපි වේලා ගත්ත අල සම්පූර්ණ ටික මේ තියෙන්නේ රාජාල මේ තියෙන්නේ දන්දිල කියන වර්ගයේ මේ තියෙන්නේ ඉනි අල කියන වර්ගයේ මේ වර්ග තුනම හරි අපිට එහෙම නැත්නම් සුදු අල වුණත් අපිට මේ මේ වේල ඉන්නලා ගන්න පුළුවන් ඒ විදිහට වේලලා ගත්තට පස්සේ මේ අල වර්ග අපි කරන්නේ ඩයර ලයින් එකකට දාලා හරි එහෙම නැත්නම් මූලකට දාලා හරි මේ පිටිකර ගැනීම කරනවා ඒ විදිහට පිටිකර ගත්ත වර්ගය තමයි මේ විදිහට තියෙන්නේ මේක ඇත්තටම මේ පිටිකර ගත්තට පස්සේ කුලක් නොවදින විදිහට අපි ටින් එකකට දාලා වහලා මාස 6 ක විතර කාලයක් අපිට මේක සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන් ඒ නිසා අපිට ඇත්තටම අල වර්ග අසන් නෙලා ගත්තට පස්සේ මේ විදිහට පිටි හදලා අපිට කාලයක් සංරක්ෂණය කරලා තියාගෙන ඊට පස්සේ මේක ආහාරය සඳහා අපිට පිටු කර ගැනීම හැකියාව තියෙනවා ඒත් එක්කම අපිට මේ කෑම හදද්දී මේ විදිහට අල ස්ටීම් කරලා සම්බල අරගෙන මේක පොඩි කරන කෑම වර්ගයක යොදා ගන්නත් පුළුවන් විශේෂයෙන්ම අපිට පුළුවන් මේ විදිහට කෑම විදිහට ගත්තාම රාජාල කැඳ රාජාල රොටි ඒ වර්ග දෙකම මෙන්න මේ විදිහට අපි දම් පාටට දැක ගන්න පුළුවන් ඒ කියන්නේ මේ වැල්ලල දෝසි එක වගේම අපිට දම් පාට යුක්තයි මේ වගේ වර්ණක දැක්කහම අපේ පුංචි ළමයා ඉතාම ප්‍රිය කරන මේ ආහාරය හරි බොජරේට ගන්න එතකොට මේ පිටි වලින් අපි සකස් කරගත්ත පිටි වැල්ලල පිටි සහ හාල් පිටි එකට එකක් එකතු කරලා අපිට ඕනම රසකරී වර්ගයක් හදා ගන්න පුළුවන් මොකද අපි ගොඩක් වෙලාවට යොදාගන්නේ දිරිඟු පිටි. නමුත් ඊට වඩා අපිට පුළුවන් මේ වැල්ලල පිටි සහ හාල් පිටි එකට එක ප්‍රමාණයක් එකතු කරලා ඒ කියන්නේ අපි හිතමු මේ වැල්ලල පහදනවා නම් හාල් පිටි 500කට මේ වැල්ලල පිටි 500ක් එකට එක එකතු කරලා ඉවරලා ඊට අමතරව අපි සාමාන්‍ය විදිහට වැල්ලල සකස් කරන මිශ්‍රණයෙන් නැත්නම් මේ විදිහටම සකස් කරලා අපිට මේ විදිහට වැල්ලල හදා ගන්න පුළුවන්. එතකොට අපිට ඒ විදිහට එකට එක හාල් පිටි එකතු කරලා මේ විදිහට අල්ම සකස් කරගෙන හැකියාව තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට බටර් කේක් එක වගේම මේ රාජාල කේක් එක නැත්නම් රාජාල වැල්ලන් වලින් ගන්න කේක් එක ඉතාමත් රසවත් බටර් කේක් එක වගේ අපිට හදා ගන්න පුළුවන්. ඒක ඇතුලේ වර්ණයක් අපිට ලාගම් පාට තියෙනවා. මේකේදී විශේෂත්වය තියෙන්නේ අපි පාවිච්චි කරන්නේ බටර් කේක් එක හදන ද්‍රව්‍යම තමයි. නමුත් මෙතනදී දිරිඟු පිටි වෙනුවට අපි හාල් පිටි සහ වැල්ලන පිටි තමයි අපි එකතු කරන්නේ. එකතු කරලා අපි සාමාන්‍ය බටර් කේක් එක හදනකොට මිශ්‍රණය මිශ්‍ර කරාට පස්සේ අවසානයේ පාන් පිටි එකතු කරද්දී අපි බීට් කරන්නේ නැහැ. පත්තින් රෝල් කිරීම පමණයි කරන්නේ. නමුත් මේ කේක් එක හදද්දී අපි බීටර් එකෙන් මේක හොඳට බීට් කරන වෙලාව බීටර් එක උස්සනකොට පොඩක් අර කොණ්ඩේ වගේ උඩට එන පදම දක්වා අපි බීට් කරනවා. ඒක තමයි අපිට මේ විදිහට පිපිලා කේක් එක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට සකස් කරගැනීමේ හැකියාව තියෙනවා කියන්නේ.